සංවිධිත සංග්‍රහ සංකල්පය සංවාදයේ සමග ඔබනතත් සම්බන්ධවන්නේ අද මම කතා කරමින් සිටින්නේ ගරු මුදල් අමාත්‍ය මංගල සමරවිරමතුමාට පළවෙනි පැයේදී අපි එතුමා එක්ක කතා කරා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ඔක්තෝබර් 26 ඇති වුණු තත්ත්වය ඒ වගේම රටේ ආර්ථිකය ඒ වගේම මම එතුමාගෙන් ප්‍රශ්න කරා මේ LTT සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් බවට පත් කරන්න එතුමා දක්වන දායකත්වය සහ ඇයි එතුමා මේ පිළිබඳ කතා කරන්නේ නැත්තේ කියලා එතුමා කිව්වේ වැඩ කරාට අපි ඒවා වේදිකාවල කතා කරන්නේ නැහැ කියලා ඒ වගේම අපි අවසන් කොටසේදී කතා කරමින් සිටියේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගම්පෙරළිය ව්‍යාපෘතින් සම්බන්ධයෙන් දැන් ඔබතුමා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පිළිබඳව කතා කරද්දී මේ ණය ලබා දීම පිළිබඳ විග්‍රහයක් කරා පොඩි රහිතව ව්‍යවසායකයන්ට ලබා දෙන ණය පිළිබඳව ඔබතුමා කතා කරා ගොඩක් මුදල් ඇමතිලාට අමතක වෙච්ච කාරණයක් තමයි මේ ශුද්ධ මුල්‍ය ණය මොකද මේ ශුද්ධ මුල්‍ය ණයෙන් අර ලෝන් ෂාක්ස්ලා ගම් වලට ගිහිල්ලා මේ විශේෂයෙන් කාන්තාවන් මේ ණය වලට හසු කර ගන්නවා ඒ වගේම අද අපේ මුල්‍ය පද්ධති තිබෙන එක කාරණයක් තමයි පොලීපිට පොලී පටවනවා ඩිෆෝල්ට් ඉන්ට්‍රස්ට් කියලා ගහලා පොලීපිට පොලී පටවනවා සමහරට තරුණයෙක් අවුරුදු 15කට කලින් රුපියල් 5000කට ට්‍රිප් එකේ හිටියනම් අද ඔහුට ගෙවා ගැනීම හැකියාව තිබත් අද ඔහුට ණයක් ගන්නට අවස්ථාවක් දෙන්නේ නැහැ මොකද ඔහුට කොටස් වශයෙන් මේ ට්‍රිප් එක ගෙවන්න ඉඩ දෙන්නේ නැහැ මේ වැනි කාරණා ගොඩක් අද තිබෙනවා මගේ ප්‍රශ්නය තමයි දැන් මේ ශුද්ධ මුල්‍ය ණය ශේෂ්ඨ පිළිබඳව එහෙම ඔබතුමා වරින් වර කතා කරා හැබැයි අපි තාම දකින්නේ එහි සාර්ථකත්වයක් සමාවන්න මේ මගේ දැනීම කුමක්ද ඔබතුමන්ලා මේ සම්බන්ධයෙන් කරන්න කටයුතු සාර්ථක ඉතාමත් සාර්ථකයි අපි ශුද්ධ මුල්‍ය ණය සම්බන්ධයෙන් මම මගේ දැඩි අවධානය මුදල් ඇමති වුණෙන් පස්සේ යොමු වුණා විශේෂයෙන්ම නියඟයෙන් පස්සේ නියඟයේ තිබුණ උතුරු මැද සහ උතුරේ යම් යම් ප්‍රදේශවල කාන්තාවන් මේ පොලිකාකන්ගේ මම නම් කියන්නේ ඔක ශුද්ධ මුල්‍ය ණය කිව්වට මේ පොලිකාකන් ඉන්නේ මේ අය අසරණ තත්වයට වැටුණ මේ කාන්තාවන්ට ණය දීලා ඔබතුමා කියපු පරියට විදියට ණය උගුලට හසු කරගෙන ඉන්නේ. ඇත්ත වශයෙන්ම අපිට ලැබුණ තොරතුරු අනුව සමහර කාන්තාවන් එයාගේ ලිංගික අල්ලස්සිල්ලක මේක ගෙවා ගන්න බැරි. තවත් වෙලාවට උතුරේ අපිට ආරංචි වුණා LTTA හිටපු පරණ අය එකතු කරගෙන මේ සමාගම් ඇවිල්ලා ඒ පවුල්වල ඉන්න මේ කාන්තාවන්ට ණය දෙන දවසට ගිහිල්ලා තර්ජනය කරනවා බය කරනවා අන්තිමට මම දන්නවා උතුරෙත් උතුරු ප්‍රදේශයේ කාන්තාවන් 7කට වඩා මේ ණය අර කිව්ව විදිහට මේ සුළු පොලියෙන් පටන් අරගෙන අන්තිමට 100ට 200 දක්වා පොලිය ගෙවන යම් යම් අවස්ථා තියෙනවා දිවිනසා ගත්තා. අනේ ඒකේ ඒ අනුව තමයි අපි මේ වෙනකොටත් ඒක ලංකා ඉතිහාසයේ කිසිම රජයක් හෝ මුදල් ඇමතිවරයෙක් කරපු නැති දෙයක් අපි කරා. අපි මේ වෙනකොට නියංගයේ තියෙන දිස්ත්‍රික්ක 13ක රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂයට අඩු මුදලක් ලබා ගත්ත ඒ ණය ලබා ගත්ත අයගේ ඒ සියලුම පොලි මුදල් ඒ සංවිධානයක කතා කරගෙන කපා හැරියා. ඒ අයට මේ වෙනකොට මං හිතන්නේ 75,000කට ආසන්න ප්‍රමාණයක් මේ සහනය ලබාගෙන ඒ අයට ඒ කපා හැරීමේ සර්ටිෆිකේට් පවා මේ වෙනකොටත් ලබා දීලා තියෙනවා. තවත් ප්‍රදේශවල ඇත්ත වශයෙන්ම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් මේක තියෙනවා. නමුත් අපිට හැමතැනක් මේ කරන්න බෑ. නමුත් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන් මේ සඳුදා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ඔය වගේ ශූද්‍ර ණය ලබා දෙන ඒ කියන්නේ මේ මේ ණය ලබා ගන්න මේ කුඩා ඇත්ත වශයෙන්ම ව්‍යාපාර කරන්නවත් මොකටවත් නෙමෙයි ස්වයං රැකියා එහෙම නැත්නම් ගෙවල් වල තියෙන ප්‍රශ්න වෙනුවෙන් මේ ලබා ගන්න ණය ලබා දෙන බ්‍රාන්ච් එකක් සංවර්ධන බැංකුව හරහා ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර ඊළඟ මාස දෙක ඇතුළත ශූද්‍ර ණය ලබා දීමේ ආයතන පාලනය කරන නව පනතකුත් අපි අවසන් කරමින් ඉන්නේ මේ වෙලාවේ. ඒක ගෙනාවම ඔය ලබා ගන්න ඒ තියෙන පොලී වලට කැප් එකක් පවා දාලා ඔය ප්‍රශ්නේ පාලනය කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් අනිත් පැත්තේ මේ කිසිම සංවිධානයකට අයත් නොවන
පුද්ගලයනුත් අර පොලි මුදලාල්ලා කියවා කියන ජාතියත් මේක කරගෙන යනවා. ඒ අය ගැන ඉතින් ඇත්ත වශයෙන්ම අපිට ආණ්ඩුවක් හැටියට මුකුත් කරන්න බෑ. මොකද අපි දන්නේ කවුද කියලා. ඉතින් ඒ ඒ වෙනුවට විකල්ප ලබා දීම තමයි පොලි මුදලාලි ළඟට යනවට වඩා ආණ්ඩුවේ බැංකුවකට ගෙන්න ගැනීමයි අපේ අරමුණ. දැන් මුදල් ලැබතුමනේ දැන් පොඩි මිනිසාට වැඩ කිරීම රටක රජයක වගකීමක්. ඒක අපි පැහැදිලිවම දකිනවා. දැන් ඔබතුමා මේ ණය ලබා දීම පිළිබඳව කතා කරා පොඩි මිනිසුන්ට. පොඩි මිනිසුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව කතා කරා. හැබැයි අවාසනාවට කාරණේ තමයි පවතින කොයි ආණ්ඩුවත් ලොකු මිනිස්සු ගැන කතා කරන්නේ. මම මෙහෙම කියන්නේ හේතුව ඇමතුමනි මේ රටේ කොටස් වෙළඳපළ භාවිතා කරමින් ධන කුවේරයන් බවට පත් වුණු පිළිසින්න ව්‍යාපාරික ජුන්ටාවක් තිබෙනවා. ඒකට ඔබතුමාට තනියම සටන් කරන්නත් බැහැ. අපි දන්නවා පහුගිය අවුරුදු 10 15 පුරාවට සමහර මිනිස්සු ව්‍යාපාරිකයන් දිනුලා තිබෙනවා හිතා ගන්න බැරි ප්‍රමාණයක්. දැන් බැඳුම් කර සිදුවීම ගත්තොත් බැඳුම් කර සිදුවීමේ එක් පුද්ගලයෙක් පිළිබඳ විතරයි කතා කරේ. අර්ජුන ඇලෝෂියස් පිළිබඳ විතරයි කතා කරේ. මොකද බැඳුම් කර වංචාව 2008 ඉඳන් සිද්ධ වෙලා තිබෙනවා. අද මේක දේශපාලන ප්‍රවාහයේ පොඩි දේශපාලන මේක පොලිටිකල් ගේම් එකකට හඳ ටොපික් එකක් වෙලා තිබෙනවා. මගේ ප්‍රශ්නේ තමයි ඇයි මොනෑම රජයකට මේ ව්‍යාපාරික මාෆියාව මඩපවත්වන්නට බැරි? කොටස් වෙළඳපොලේ හානියට ප්‍රධාන හේතුව මේ ව්‍යාපාරිකයන් මේ අපි කියනවා මේ ඩම්පින් කියලා. නැත්තම් ඔවුන් ගිහිල්ලා කොටස් මිලට අරගෙන ඒක ඒක තවත් ආයතන වලට ඒක පටවනවා. ඒ වගේ ඔවුන් ගොඩාක් සල්ලි හම්බ කරගත්තා. මේ පිළිබඳ කවුරුත් කතා කරන්නේ නැත්තේ. නෑ ඇත්ත වශයෙන්ම ඔබතුමා හරියටම හරි මේ කතා නොකරනවා නෙමෙයි. නමුත් විශේෂයෙන්ම කොටස් වෙළඳපොල පසුගිය යුගයේදී අපි දැක්කා මේක කීප දෙනෙක් තමන්ගේ කළු සල්ලි සුදු කර ගැනීමේ ආයතනයක් බවට පත් කරගත්තා. අදත් සමහරු කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වෙලා මාධ්‍ය ආයතන බව පවත්වගෙන යන්නේ ඕයන් ලබාගත්ත මේ අයථා මුදල් වලින් බව අපි දන්නවා. නමුත් ඇත්තෙන්ම ඒවා පාලනය කිරීමේ නීති රීති මදි. අනේ නිසා තමයි මේ වෙනකොටත් මොකද ස්ටොක් එක්ස්චේන්ජ් ඒ ආයතනය මුදල් අමාත්‍යාංශයට පැවරුවේ මේ පසුව මේ වෙනකොට අපි විශේෂ කමිටුවක් දාලා ඒ ಗುಣ ඒ පසුගිය යුගයේ සිදු වුණ වැරදි ගැන විතරක් නෙමෙයි විශේෂයෙන්ම අනාගතයේදී සිදු වෙන්නට පුළුවන් තියෙන හිදස් වසන්නේ කොහොමද කියලා මම මේ වෙලාවේ උපදෙස් ගනිමින් ඉන්නවා. මොකද අපි රටක් හැටියට මං හිතන්නේ ඔබතුමා කියන එක වැදගත්. නමුත් අපි හැමදාම දැන් අද කරන්නේ ඉස්සර කරේ හැමදාම අපි අතීතයේ සිදුවෙන වැරදි ගැන එහෙම නැත්නම් වංචා දූෂණ ගැන කතා කරා. ඒ සිදු වුණ වංචා දූෂණ අපි යටතේ හෝ අපෙන් පස්සේ සිදු නොවෙන්න කටයුතු කරනවා. දැන් අපි හැමදාම ආණ්ඩුව ඇති ආණ්ඩුවක් ගන්නේ මේ දූෂණය කරපු අය හොරු ටික 94 අපි කිව්වා ගෝල් ෆේස් එකේ ඇවිල්ලා මේ ගේනවයි කියලා. ඊට පස්සේ අපි දැන් හැම ආණ්ඩුවකින් මේ ගැන කිව්වත් ඇත්ත වශයෙන්ම අපි දැන් මම නම් හිතන්නේ අපි මොන පක්ෂය ආවත් දේශපාලන හතුරන් කරපු වංචා දූෂණ ගැන ස්වාභාවිකව වගේම වර්තමානයේ සිටින අපේ දේශපාලන මිතුරන් කරන වංචා දූෂණ ඒ වගේම අනාගතයේදී බිහිවන දේශපාලනඥයන් කළ හැකි වංචා දූෂණත් නැවැත්වීම සඳහා අපි විධිමත් සැලසුම්ගත නීති රීති මාලාවක් ගැන සාකච්ඡාවට භාජනය වීමේ කාලය ඇවිල්ලා තියෙනවා. අපේ රටේ ආණ්ඩු පිහිටීමේදී නොයෙකුත් වකවානුවල නොයෙකුත් නම් මතු වෙනවා. ඔවුන් තමයි ඒ ආණ්ඩු පිහිටීමේ ප්‍රධාන භූමිකාවට පනපවන්නේ. අපි හිතමුකෝ මේ පොලිටිකල් ආකිටෙක්ස්ලා. දැන් ඔබතුමත් ඒ වගේ ආකිටෙක් කෙනෙක්. මගේ ප්‍රශ්නේ තමයි දැන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රධාන ආකිටෙක් කෙනෙක් ප්‍රධාන නිර්මාණශීලී පුද්ගලයා තමයි බැසිල් රාජපක්ෂ. ඔහු හඳුන්වා දුන්නා දිවි නැගුම කියලා වැඩසටහනක්. වර්තමාන ආණ්ඩුවේ සිටින ප්‍රධාන ආකිටෙක් කෙනෙක් නැත්තම් නිර්මාණශීලී පුද්ගලයා තමයි මංගල සමරවීර. ඒතර මංගල සමරවීර මහත්මයා ගම්පෙරළි හඳුන්වා දෙනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා දිවි නැගුම හඳුන්වා දුන්නා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ දෙකම පොලිටිකල් නැත්තම් දේශපාලන වශයෙන් වර්ණවත් වුණු දෙයක් කියලා. කුමක්ද මේ දෙකේ වෙනස? නෑ මම ඇත්ත වශයෙන්ම ඒ බැසිල් රාජපක්ෂ ආරම්භ කරපු දේ හා මම ආරම්භ කරපු දේ ගැන සංසන්දනය කරන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම අපි මේ දෙකෙන්ම මං හිතේ බලාපොරොත්තු වුණේ ගම දියුණු කිරීම. ඒක හැම රජයකටම වැනි සැලැස්මක් තියනවා තිබිලා තියනවා. මේක
බැසිල් රාජපක්ෂ මහත්මයාවත් මමවත් ආරම්භ කරපු දේවල් නෙමෙයි. අත වශයෙන්ම බැලුවොත් ප්‍රේමදාස ජනාධිපති අගමැතිවරයා වශයෙන් ඉන්න කාලේ තමයි ගමුදා වැඩසටහන පටන් ගත්තේ. ඒ නිසා හැම ආණ්ඩුවකටම විශේෂයෙන්ම බහුතරයක් ග්‍රාමීය ජනතාවක් ජීවත් වන රටක ඒ බහුතරයට සංවර්ධනයේ කොටස්කරුවන් වීමට ඉඩ සලසන ව්‍යාපෘති තියෙන්න ඕනේ. ඔබතුමන්ල කතා කරන මේ සමාජ වෙළඳපළ ආර්ථිකයක් සෝෂල් මාකට් ඉකොනොමි කුමක්ද මෙහි අදහස? ඔක්කොමට ඉස්සෙල්ලා අපි පිළිගන්න ඕනේ අද වෙළඳපොළ ආර්ථිකයට විකල්පයක් මේ ලෝකෙ නැහැ. මොකද සමාජවාදී ආර්ථිකයක් ගැන කතා කරන වාමාංශික පක්ෂයට වුණත් අපි හැවුවත් ඔබතුමා ඔය කතා කරන ආර්ථික ක්‍රමය අද ලෝකෙ තියෙන රටක් කියන්නේ කිව්වොත් ඒකට උත්තරයක් නැහැ. අත වශයෙන්ම අපි දැක්කා මම නම් හිතන්නේ ඔය කියන විදිහේ සමාජවාදී ආර්ථිකයක් තිබුණ එකම රට තියෙන එකම රට දකුණු ඇමරිකාවේ වෙනිසුවෙලාව. අද ඒක සම්පූර්ණයෙන්ම කිරිපිටිටින් එකක් ගන්නත් පොලිමේ ඉන්න එහෙම නැත්තම් සටන් කරන රටක් බවට පත් වෙනවා. නමුත් අනිත් පැත්තෙන් සමාජවාදී රටවල් ගත්තොත් චීනය ගමු වියට්නාමය ගමු කොමියුනිස්ට් රටවල් ඇත්ත වශයෙන්ම ඒ හැම රටක්මත් අද මහා දියුණුවකට ලක්වෙලා තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකයේ මූලධර්මයන් වැළඳගත් නිසා. ලංකාවේ අපි ওই සියල්ලට ඉදිරි ඉස්සෙල්ලා 1977 දී ජයල් ජයවර්ධන ජනාධිපතිතුමා ඒ ආර්ථික ක්‍රමය අපිට රටට හඳුන්වා දුන්නා. ඒ හඳුන්වා දීලා ඇත්ත වශයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ වෙනකන් ඒ වෙළඳපොළ ආර්ථිකයේ තියෙන රිෆෝම්ස් එහෙම නැත්නම් ඒ අවශ්‍ය මූලධර්මයන් ක්‍රියාත්මක නැංවීමට අපි කටයුතු කරා. නමුත් යුද්ධයෙන් නිසා යළි වතාවක් ආපස්සට රට ගියා. නමුත් 2015 පස්සේ අපි යළි වතාවක් මේ රට තුළ විධිමත් වෙළඳපොළ ආර්ථිකයක් ඇති කිරීමේ ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කළා. වෙළඳපොළ ආර්ථිකයක් ඇති කිරීමේදී අත වශයෙන්ම එක පැත්තකින් විශේෂයෙන්ම සමාජයේ සිටින පහළ කොටස් තුළ යම් පීඩනයක් ඇති වෙනවා. ඒක ලෝකයේ පිළිගත් කරුණක්. අන්න ඒ නිසා තමයි ඒ සමාජ ආර්ථික දැලක් මේ සෝෂල් සේෆ්ටි නෙට් එකක් සමාජ වෙළඳපොළ ආර්ථිකයක අවශ්‍යමයි. ඒ කියන්නේ දුප්පත් ජනතාව ආරක්ෂා කරන්න හැම කෙනෙකුටම වෙළඳපොළේ තරඟ කරන්න බෑ. හැම කෙනෙකුටම ඒ තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්නත් බෑ. අන්න එහෙමනම් ඒ ඔරොත්තු දෙන්න බැරි සාමාන්‍ය දුප්පත් ඒ අහිංසක ජනතාව ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලකුත් එහි සමාන්තරව තියෙනවා. අන්න ඒකයි අද ලංකාවේ අපි කරන්නේ. එක පැත්තකින් වෙළඳපොළ ආර්ථිකයේ පරිවර්තනය ඒ රිෆෝම්ස් එදාටත් වඩා වේගවත්ව ගන්නවා. අපි ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ තවත් වේගවත්ව ඒ රිෆෝම්ස් ගෙනියන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒකත් එක්කම අපි අර පහළ මට්ටමේ සිටින සමුද්ධි ලාභියාගේ ඉඳලා කුඩා රස්සාවක් කරගෙන ඉන්න අර පුංචි කඩයක් අයිති මනුස්සයා එහෙම නැත්තම් ටුවරිස් සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන මනුස්සයා හැම කෙනෙකුටම උදව් කරන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. දැන් මෙතනදී දැන් මේ පාස්කු බෝම්බෙන් පස්සේ අපි දන්නවා සංචාරක ව්‍යාපාරයේ තමයි විශාල වශයෙන් අපාඩුනේ. මේ වෙනකොටත් ඒ ප්‍රධාන පෙළේ හෝටල් සහ ඒ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අනිකුත් අය අපිව හම්බ වෙලා ඒ අයට සහන විශාල ප්‍රමාණයක් ලබා දෙන්න තීන්දුව වුණා. නමුත් ඊට පස්සේ මම දැක්කා මට ආරංචි වුණා සංචාරක ව්‍යාපාරයේ ඉන්න පොඩ්ඩෝ ටික අපි කියන්නේ සංචාරක පොඩ්ඩෝ ටික අර ගමේ හෝම් ස්ටේ එකක් තියන් කාමරයක්
ටුවරිස් කෙනෙකුට ණයට මේ පොලියට දෙන එහෙම නැත්නම් කුලියට දෙන උද්ගලයා. එහෙම නැත්නම් ගමේ පුංචි කඩයක් කරගෙන ටුවරිස්සට යන පුද්ගලයා. එහෙම නැත්නම් ඒ මෙන්න ඒ වගේ පොඩි අය අද බොහොම අසහනෙන් ඉන්නේ, විශේෂයෙන්ම මිරිස්සේ ඇල්ල වගේ ප්‍රදේශවල. ඒ අසහනය තදින්ම තේරෙනවායි කියලා හිතුවා. ඒ නිසා අපි ඒ අයටත් ඇත්ත වශයෙන්ම එන සතිය වෙනකොට විශේෂ සහන ක්‍රමයක් මේ කෙටි කාලය තුළදී ඒ අයටත් අතහිත දීමක් දෙන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සමාජ වෙළඳ පොළ ආර්ථිකය කියලා. ඇමතුමනි, දැන් ඔබතුමා මුදල් ඇමතිවරයා විදිහට මේ බදු පනවනවා. දැන් එතකොට ඔබතුමා මේ බදු සෑහෙන පැනවීමක් සිද්ධ කරනවා. දැන් මා දකින මගේ අදහස් තමයි, දැන් ඔබතුමාම බදු පනවනට වාහන වලට බදු පනවනවා, නොයෙකුත් සේවා වලට බදු පනවනවා. හැබැයි මේ රටේ මධ්‍යම පාන්තිකයෝ නැත්තම් විශේෂයෙන් ඉන්නවා මේ කනබොන පිරිසක්. අපි මේක කෙලින් කතා කරමු. කනබොන පිරිස කියන එක ඔබතුමාට පැහැදිලිනේ. දැන් අද අපේ රටේ වාහනයක් තියාගෙන රස්සාවක් කරලා මේ කනබොන පුද්ගලයෙක් ගත්තොත් අපි මං කියලා ගමුකෝ, තරුණයෙක් කියලා ගමුකෝ, අපිට තමයි ගොඩක්ම බර. මොකද ඔබතුමා මේ මදු විතටද මත්පැන්ද මේ හැම දෙයකටම ලොකු බදු පනවනවා. ලොකු නෙමෙයි, ඔව් ලෝකේ කොහෙද මේ බද්දක් නැති රටක් කියන්නේ. මං කියන්නේ බද්දක් නැති කියන්නේ ඔබතුමාට. දැන් ඇත්ත වශයෙන්ම එක පැත්තකින් අපි මේක කෙලින් කතා කරමු ඔබතුමනි. නෑ, තරුණයෝ හෝ වෙනත් අය වෙන්න පුළුවන්. තරුණෙක් නම් විශේෂයෙන්ම තමන් ගෙවිය යුතු බදු ගෙවන්න මුල්ම කාලේ නම් පුරුදු වෙන්න ඕනේ. ඒක සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්, තමන්ගේ ආදායම වැඩි වෙනකොට ඒක වැඩි වෙන්න පුළුවන්. මොකද අද ලංකාවේ තියෙන වක්‍ර බදු සහ ඍජු බදු අතර පරතරය ලෝකයේ තියෙන වැඩිම පරතරය තියෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ 10% ඍජුවම ෆයිල් ඕපන් කරලා ගෙවන්නේ, 82%ක්ම වක්‍ර බදු ගෙවන්නේ. කියන්නේ ඔය වැට් ගන්නකොට, ඒ කියන්නේ කඩේට ගිහිල්ලා සීඩිටි කෝපයක් ගත්තා, පරිප්පු ටිකක් ගන්න මනුස්සයා ගෙවනවා. අන්නේ ඒ සල්ලි වලින් තමයි මේ රට දුවන්නේ. නමුත් අනිත් පැත්තෙන් කොයි තරම් බදු ගෙව යුතු නොගෙවන අය ඉන්නවද? මං කියන්නේ ඒක සාධාරණද? වෙන රටක නම් බදු නොගෙවුවයි කියන්නේ හිරේ දාන වරදක්. අනිත් එක අපේ බදු ඒ ප්‍රමාණය ඉතාමත් බඩුයි. අනිත් වාහනයක් තියාගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට පේනවනේ බදු ගන්න පුළුවන් ආදායමක් තියෙනවා කියලා. ඉතින් ඒකට ගෙවන්න ඕන බද්ද ගෙවන එක වරදක්ද කියලා මම අහනවා. එමතුනේ මම පිළිගන්නවා බදු ගෙවීම සිද්ධ වේවිතු. නමුත් මේ බදු ක්‍රමය තුළ මං කියන්නේ, දැන් මං අර තරුණයා කියලා උදාහරණයක් ගත්තේ. දැන් මේක ගොඩක් කට්ටිය කතා කරන බය කාරණයක්. දැන් අපි දන්නවා අපි දුම් පානය කරනවා කියන එක හොඳ කාරණයක් කියලා කියන්නේ කිසි වෙලාවකට. මත්පැන් පානය කරන එක යම්කිසි පුද්ගලයෙකුගේ පුද්ගලික දෙයක්. හැබැයි දැන් රුපියල් 1000ක් උපයන පුද්ගලයාට බීර වීදුරුවක් ගන්නට වැඩිපුර මුදලක් යට කරන්න උනොත් ඔහු කරන්නේ බීර වීදුරුව එදා විදිහට පාවිච්චි කරනවා. ගෙදරට ගෙනින්නේ බඩු ප්‍රමාණය අඩු කරලා. මට මතකයි ඔබතුමා ඒ වගේ නෑ. නමුත් එහෙම කියලා බීර වීදුරුවේ තියෙන බද්ද අඩු කරන්න බෑ. මොකද ලෝකේ බීර වීදුරුවට සිගරට් එකට තමයි බය නැතුව බදු ගහන්න ඕනේ කියලා මතේකුත් තියෙන්නේ. මොකද එහෙමනම් සිගරට් එක කර සල්ලි ටික පුච්චනවා වෙනුවට සිගරට් බොන එක නවත්තන්න ඕනේ. ඒකයි මම නම් කියන්නේ. මොකද ඇත්තෙන්ම බදු ගෙවීම සමාජ වගකීමක්. නමුත් හැම එක්කෙනාගෙන් මේ බදු ගන්නවා කියන එක අමුලික බොරුවක්. ඇත්ත වශයෙන්ම අපි බදු ගෙවන්න වෙන්නේ එක්තරා ආදායමකින් ඉහළ ඉන්න අයට විතරයි. නමුත් අනිත් පැත්තෙන් ඔය විදියටම හිතලා වෙන්නේ නැති දොස්තර මහතුරු අද ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා හම්බ කරනවා. ඒ අයගෙන් කී දෙනෙක් ඇත්තෙන්ම බදු ගෙවනවානේ? නීතිඥවරු අර උසාවියට යන්න කෝටි ගණන් ගන්නවා, හැමදේම ගන්න මුදලින්. එයා කී දෙනෙක් ගෙවනවාද? ඒ වගේම වෙනත් පෘථිවි වල ඉන්න අය ඉන්නවා. හැම කෙනෙක්ම හදන්නේ බදු නොගෙව හැමදේම නොමිලේ ලබා ගන්න. ලංකාවේ අපි අද ස්ටෙන්ට් එකක් නිකන් දෙන්නේ, ඇස් වලට අර දාන ලෙන්ස් එකක් නිකන් දෙන්නේ. ලං ලෝකේ නිදහස් අධ්‍යාපනයේ තියෙන රටවල් කීපයෙන් එකක්. ඇත්ත වශයෙන්ම තොටිල්ල ඉඳලා මේ කනත්ත දක්වාම මේ රටේ ජනතාව ඉල්ලන්නේ හැමදේම නිකන්. එහෙම කරන්නේ කොහොමද? අපි එක්කෝ එහෙම නම් තීන්දුව කරන්න ඕනේ. මේ රටේ මේවට නිකන් දෙන්න බැහැයි කියලා. අධ්‍යාපනය එහෙනම් අපි නිකන් දෙන්න ඕන නැහැ කියලා අපි තීන්දුව කරන්නේ.
එහෙම නොකර හැමදේම හැමදේම නිකන් ඉල්ලන යුත් එක්ක වදුත් ගහන්න එපයි කියලා කියනවා නම් මම කාට හරි කියනවා මේ දෙකම නොකර රටක් ගෙන යන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම් අපිට කියලා දෙන්න. නමුත් අපි අසාධාරණ ලෙස නම් වදු ගහලා නැහැ. මොකද ඇත්ත වශයෙන්ම අර මහා පරිමාණයේ ඉන්න ආයෝජකයන්ට පවා ඒ ආයෝජනය මොකද ඒ ආයෝජනයේ රටක් විශේෂයෙන්ම ලොකු ගැම්මක් ලැබෙනවා. ඒ අයට ඒ ලැබෙන ආයෝජනය අනුව තවත් වදු සහනක් ඒ ආකාරයටම තියෙනවා. නමුත් හැම කෙනෙක්ම මන්නම් කියන්නේ පොඩි ගාන ගෙව්වට කමන්නේ. හොඳ ඇමතුමා කියන්නේ බදු ගෙවීම කාගෙත් වගකීමක්, බදු ගෙවීම තුළින් රටේ අනෙකුත් අංශ ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියන අදහස තුමා ඉදිරිපත් කරේ. දැන් මා නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා.